අපි මේ වෙලාවේ කතා කරන්න සූදානම් වන්නේ ලස්සන පින්තාරු ක්‍රමයක් නැත්නම් අපි හැමදාම කොටන් රෙදි වලට නැත්නම් අපි ඔබට කියලා දෙන්නේ සාමාන්‍යයෙන් කොටන් මොන හතරරි කරන විදිහනේ අපි කපු රෙදි වලට කරන පේන්ටින් ක්‍රමයක් හරි එහෙම. හැබැයි ගොඩාක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා සිල්ක් රෙදි වලට කරන පේන්ට් ක්‍රමයක් ගැන කතා කරන්න නැත්නම් පින්තාරු ක්‍රමයක් ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් අද දවසේදී මේ වෙලාව අපි වෙන් කරගන්නේ අන්න ඒ වගේ සිල්ක් රෙදි වලට පින්තාරු ක්‍රමයක් අපෙන් අහපු සහය ඉල්ලීම අපේ අත්කම් නිර්මාණ ශිල්පිනියට යොමු කරපු මේ හැමදෙනාම වෙනුවෙන් අද ගෙත්තම් විශේෂංගෙන් මේ ගැන ඔබත් එක්ක කතා කරන්න. හැමදාම කොටන් රෙදි වලට කපු රෙදි වලට අපි කරලා පෙන්නන්නේ නේද? ඔන්න අද දවසේ සූදානම් වෙනවා මේ මගේ අතේ තියෙන ලස්සන සිල්ක් රෙදි වලට කරපු මේ වගේ පේන්ටින් ක්‍රමයක් ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් එක්ක අද දවසේ දෙකතන ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී වරුණි ඔල්විස් හේවා මහත්මිය. ආයිබෝවන් සුබ උදෑසනක් සුබන අවසරක් වේවා. ආයිබෝවන් සුබ උදෑසනක් එසේම වේවා. හොඳයි. ඉතින් වරුණි මහත්මියත් එක්ක අපි එකතුලා කතා කරන්න සුදුනමන සිල්ක් පේන්ටින් ක්‍රමයක් ගැන. හැමදාම කතා කරන්නේ කොටන් පේන්ටින් නේද? අපි කොටන් රෙදි වලට කරන ඒවා ගැන. අද මොකද්ද අපි දැන් කතා කරන්නේ? ගහසා ඉල්ලීමක් තියෙනවා කොහේ සිල්ක් පේන්ටින් වලට වැඩිපුරම? ගොඩාක් ගින්නට ප්‍රශ්නයක් තමයි සිල්ක් පේන්ට්ස් හොයනවා. ඉතින් සිල්ක් පේන්ට්ස් කියලා දැන් ඇත්තටම අපිට ගන්න නැහැ. අන්න ඒ නිසා දැන් අපි සාරි නිර්මාණය කරද්දී අපිට පුළුවන් සිල්ක් පේන්ට්ස් වෙනුවට අපිට මේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ෆැබ්‍රික් කලර්ස් පාවිච්චි කරන්න. නමුත් එතනදී අපි බලන්න ඕනේ මොකද එතන කියන්නේ ඝනත්වය බලපාන ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කරාට පස්සේ කාඩ්බෝඩ් එක වගේ පේනවා. මේ අපි දකින්නේ මේ අපි මොන වගේ රෙදියකට කරපු එකක්ද මේ? ඔක සැටින් සිල්ක් එකට. සැටින් සිල්ක් එකට. සිල්ක් එකට සාමාන්‍ය අපි සාරියක් පේන්ටින් එකක් කරනවා නම් සැටින් සිල්ක් පාවිච්චි කරනවා. ඉතින් එතනදී ගොඩක් අර තියෙන ප්‍රශ්නයක් තමයි කාඩ්බෝඩ් එක වගේ අර සාමාන්‍ය පේන්ටින් එකක් කරාම කාඩ්බෝඩ් එකක් වගේ. නමුත් මෙතනදී අපිට කඩන් හැලෙන්න කරන්න නම් අපි මේ ක්‍රමවේදය අනුගමනය කරොත් අපිට ඒ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මේ පේන්ට් එකේ තික්නස් එක මේකට බලපානවා. ඒ කියන්නේ අපි ගොඩාක් ඒ කියන්නේ ඝනත්වය වැඩි තීන්ත වර්ගයක් පාවිච්චි කරොත් මෙතනදී අපිට වෙන්නේ අර ගොරෝසු ගතිය ලැබෙනවා. නමුත් අපිට ඒ කියන්නේ මේ නිර්මාණයට අවශ්‍ය තීන්ත අපි ලබා ගත්තාම අපිට පුළුවන් ඒ විදිහටම අපිට කරගන්න. හරි. එහෙනම් අපි කියමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. සිල්ක් පේන්ටින් ක්‍රමයක් කරගන්නව නම් මොනවද අවශ්‍ය වෙන්නේ කියලා අපි කියමු. දැන් මම පාවිච්චි කරනවා ෆැබ්‍රික් ග්ලූ එක. මොකද අපිට සාමාන්‍යයෙන් අවුට්ලයිනර්ස් නැහැ දැන්. ඒ කියන්නේ සිල්ක් පේන්ට්ස් වලට ගන්න අවුට්ලයිනර්ස් නැහැ. ඒ නිසා මම පාවිච්චි කරනවා ෆැබ්‍රික් ග්ලූ එක. ඒතර මේ කෝන් එකේ තියෙන ෆැබ්‍රික් ග්ලූම තමයි. එතකොට මේ දෙක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මම සාමාන්‍යයෙන් හැමදාම පාවිච්චි කරන මේ ෆැබ්‍රික් කලර්ස් පාවිච්චි කරනවා. ඒ ටිකයි බ්‍රෂර්ස් අපි සාමාන්‍යයෙන් හැමදාම පාවිච්චි කරන ටිකනේ. ෆ්ලැට් එකක්ද කොහොමද? ෆ්ලැට් එක පාවිච්චි කරන්න පුළුවන්, රවුම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. අපිට කැමති පින්සලක් පාවිච්චි කරන්න පුළුවන් අතට හුරු වෙන ෂේඩින්ග්ස් කරගන්න. හරි. ඔන්න ඔය ටික තමයි අවශ්‍ය වෙන දේවල්. දැන් බලමු මුලින්ම කොහොමද කරන්න. අපි පෙර සූදානමක් සහ මුලින්ම මූලික පියවර විදිහට ඔබට කියලා දෙන්නේ මොකද්ද කියන කාරණේ. කොහොමද වෙන්නේ දැන්? අපිට ඒ කියන්නේ සාමාන්‍ය සිල්ක් පේන්ටින් කරනවා නම් අපි ෆ්‍රේම් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. නමුත් අපිට ලොකු ෆ්‍රේම් එකක් නැහැනේ ගෙදර. ඉතින් දිගටම සාරි කරන අයට නම් පුළුවන් ෆ්‍රේම් එකක් හදාගන්න. නමුත් නැති අයට පුළුවන් අපිට රෙජි ෆෝම් එකකින් ටිකක් ලොකු ෆ්‍රේම් එකක් හදාගන්න. නමුත් මුලින්ම අපිට මේකේ ඩිසයින් එක ඇඳගන්න ෆ්‍රේම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට රෙජි ෆෝම් එකක් උඩ තියලා පොලිතින් එකක් යටට දාලා ඩිසයින් එක ඇඳගන්න පුළුවන්. ඩිසයින් එක ඇඳගන්නේ අපි රෙද්දටම ඇඳගන්න. ඔව්, අපිට රෙද්දට අඳිනවා නම් අපිට පුළුවන් කාබන් එකක් තියලා ඇඳගන්න. නැත්නම් හිතෙන් අඳිනවා නම් අපිට හිතෙන් ඇඳගන්න පුළුවන්. දැන් අඳින්නේ හිතෙන්ද? ඔව්, මට හැමදාමත් එහෙමනේ නේද? පහසු ඒකනේ. දැන් අපි නිර්මාණයේ හිතාගෙන මෙතන අපි ෆැබ්‍රික් ග්ලූ එක පාවිච්චි කළා. ගොඩක් මහතට නෙමෙයි. මම මේ වගේ ටියුලිප් මලක් තමයි උතන ඇඳලා තියෙන්නේ. ගොඩාක් මහතට නෙමෙයි නේද? ගම් එක දාන්න. මහතට නෙමෙයි, ගම් එක දා ගන්නවා මේක. සාමාන්‍ය මට්ටමට ඒ ගම් එකෙම කරගන්න පුළුවන්. දැන් පින්ත ඒ කියන්නේ රෙද්දට අපි ඇඳ ගන්නවා නම් අපිට යටින් ඒක තියලා උඩින් රෙද්ද තිබ්බොත් ඒක පෙනෙයිද? ඒ කියන්නේ අපි පොලිතින් එකක් පාවිච්චි කරනවානේ. එතකොට අපි කළු පාට වගේ පෑන් එකකින් ඇඳගත්තොත් අපිට පුළුවන් යටින් තියලා මේ ඇඳ ගන්න. ඒක ගැටලුවක් එන්නේ නැහැ. ඇත්තට මේවා දැන් ගොඩාක් අය දන්නවා. ඊට පස්සේ මේකේ
මලක් ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔක්කොම ගම් එකෙන්මයි කරන්නේ ගම් එකෙන්ම කරනවා ෆැබ්‍රික් ග්ලූ එකක්ම අවශ්‍යයි ඔකට නේද ෆැබ්‍රික් ග්ලූ එක ගන්න හේතුව තමයි මේක ට්‍රාන්ස්පරන්ට් ගම් එක වේලුණාට පස්සේ පේන්නේ නැහැ අපිට මේක වැහෙන්නම කලර් කරන්න පුළුවන් අන්න ඒ නිසා තමයි අපි ෆැබ්‍රික් ග්ලූ එකක් පාවිච්චි කරන්නේ නැත්තම් නෝමල් අවුට්ලයින් එකක් ගන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ මොකද අපිට සිල්ක් පේන්ටිං වලට ගන්න ෆැබ්‍රික් ග්ලූ එක දැන් නැහැ සෝරි ඒකට ගන්න අවුට්ලයින් එක නැහැ ඒ නිසා අපි මුලින්ම මේ වගේ අවුට්ලයින් කරගන්න ඕනේ අපිට කැමති මොස්තරේ හරි එතකොට හිතෙන් ඕක නම් ඇන්දේ නේද දැන් මේ වගේ සිම්පල් එකක් තමයි මම කරලා පෙන්නන්නේ ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වගේ කැමති එකක් කරන්න දැන් මේක දැම්මහම කිරිපාටයිනේ මේක වේලෙන්න තියන්න ඕනේ හොඳට වේලුණාට පස්සේ තමයි අපි නිර්මාණය කරන්නේ වේලුණාට පස්සේ නම් අපි ෆ්‍රේම් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි මොකද අපිට පේන්ට්ස් පාවිච්චි කරද්දී යටට කියන පොලිතින් එකට යන්නේ නැති වෙන්න අපි මෙතනදී ෆ්‍රේම් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි සිල්ක් පේන්ටිං වලදී ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ මං එකක් වේලගෙන ආවා ඒකයි හොඳට ඇදිලා තියෙන්නත් ඕනේ ඒක ෆ්‍රේම් එකකට අපි දාගෙනමයි තියෙන්නේ නේද ඔව් දැන් මේක මේ පොඩි කොටසක් නිසා මේ ෆ්‍රේම් එක ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ දැන් ගොඩක් අපි පෙන්නමු ඒක කොහමද කියලා හරි දැන් මේ විදිහට කරගත්තට පස්සේ තව ක්‍රමයක් තියෙනවා සිල්ක් පේන්ටිං කරද්දී අපිට පුළුවන් මුළු රෙද්දම වතුර ටිකක් ඉහලා වේල ගන්න. එතකොට අර රෙද්දේ තියෙන කැඳ ගතිය අඩු වෙනවා. ඒව ඇවිල්ලා ඇත්තටම අපි ටිකක් කල්පනා කරලා කරන්න ඕන දේවල්. ඒව පස්සට ඉගෙන ගන්න පුළුවන් නේද? මූලික දේවල් ටික ඉගෙන ගත්තාන් පස්සේ පුළුවන්. එහෙම කරාම අර රෙද්දේ තියෙන කැඳ ගතිය අයින් වෙනවා. අන්න ඒක වෙනවා. ඊට පස්සේ තමයි අපි මේ ඩිසයින් එක ඇඳ ගන්න ඕනේ. නැත්තම් මේ විදිහට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ රෙද්දේ හැටියට. ගොරෝසු රෙද්දක් ගත්තොත් ඇත්තටම සිල්ක් පේන්ටිං කරන්න බෑ. අපි ගොඩක් වෙලාවට කරන්න ඕනේ. ඒ කියන්නේ අපි පියෝ සිල්ක් තමයි පාවිච්චි කරන්නේ සිල්ක් පේන්ටිං වලට. නමුත් ඒක ටිකක් මිල අධිකයි හැමෝටම කරන්න බෑනේ. අන්න ඒ නිසා අපිට පුළුවන් අපිට පහසු රෙද්දක් අරගෙන මේ ක්‍රමයට කරගන්න. දැන් ඔබතුමිය ඇවිල්ලා කියලා දෙනේව එතකොට අපි තවත් ගෙත්තම් විශේෂාංගය තුළින් පෙන්වන දේවල් වලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා අපිට විශේෂයෙන් කාන්තාවන් සෑන් රැකියාවන් විදිහට මේ දේවල් ආරම්භ කරලා තියෙනවා ගෙදර ලස්සන කරගන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය විදිහට ඒවා යොමු කරගන්නවා ඉතින් මේ හැමදේත් එක්කම තමයි අපි අද දවසේදීත් ඔබට මේ ගැන දැනුවත් කරන්නේ මේ දැන් අපි හැමදාමත් කොටන් රෙදි වලට මේ පේන්ට් කරන විදිහ කියලා දෙනවා අද සිල්ක් රෙදි වලටත් කියලා දෙනවා දැන් එතකොට හැමදේම ගැන දන්නව නේද අපි එහෙනම් දැන් පටන් ගමු කොහොමද කරන්නේ දැන් අපි සාමාන්‍ය විදිහට මේක ෂේඩින්ග්ස් කරනවා දැන් දැන් මේකේ ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේක ගලාගෙන යනවා කියලා ඒ කියන්නේ තීන්ත එක තැන හිටින්නේ නැහැ මේක ස්ප්‍රෙඩ් වෙනවා කියලා නමුත් එහෙම වෙන්නේ නැහැ අපිට අවුට්ලයින් එක නොදා වුණත් කරන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ 아무තල් සිල්ක් පේන්ටිං මෙතඩ් එක තමයි අවුට්ලයින් එකක් දාලා කරන එක දැන් අපි මේ විදිහට දැන් නැත්නම් අපිට මේක වතුර ටිකක් දාලා නැත්නම් ටෙක්ස්ටයිල් මීඩියම් එක කරන්නත් පුළුවන් නැත්නම් අපිට මේ විදිහට නෝමලි කරන්නත් පුළුවන් දැන් අපි ඔතනට ගන්න රතු පාටයි කහ පාටයි නෝමල් ෂේඩින් එකක් යන්නේ මේකේ ලොකු දෙයක් නැහැ ඔය සිල්ක් සැටින් රෙද්දක් තමයි අපි අරගෙන තියෙන්නේ සැටින් සිල්ක් සැටින් සිල්ක් එක. එතකොට ඒකට වෙනම අපිට ගන්නවා නම් අපි ජෝජට් වගේ රෙද්දක් එහෙම ගන්න පුළුවන්. ජෝජට් එකේ ඇත්තටම මේ පේන්ටිං එක කරන්න අමාරුයි. මොකද ඒකේ අර සිදුරු ටිකක් ලොකුයිනේ. ඒ නිසා ජෝජට් එකේ කරන්න අමාරුයි. අපි ගන්නකොට ගන්න ඕනේ අපි මේ උඩ ඇල්ලුවාම පොඩ්ඩක් අර වෙල්වට් ගතිය වගේ නිකන් තියෙන කඩන් හැලෙන ගතිය. අන්න ඒ ගතිය තියෙන සාරි තමයි අපි ගොඩක් වෙලාවට ගන්න ඕනේ. එහෙම එකක් අරගත්තොත් අපිට පුළුවන් ඔය වගේ කරන්න. ඔව් මේ වගේ කරන්න ගොඩක් දිනට තියෙන ප්‍රශ්නයක් තමයි මේක ගානකොට හැම තැනම යනවා කියලා. ඒ කියන්නේ මේ ස්ප්‍රෙඩ් වෙලා යනවා. ඒ කියන්නේ සිල්ක් එකක අඳිද්දි අමාරුයි කියලා. නමුත් දැන් පේනවා ඇති අපි අර අවුට්ලයින් එකක් පාවිච්චි කරාම එතනින් එහාට ඒක යන්නේ නැහැ. ඒ වගේම තමයි අපි හරියට ඒ කියන්නේ තීන්ත වර්ගයේ පාවිච්චි කරනවා නම් මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න මගේ අතේ තියෙනවා අද අපි කරන නිර්මාණය අපි බලමු ලස්සනට එකත් ඔබට බලන්න පුළුවන් වේ. එතකොට පැහැදිලි වෙයි අද මොකද්ද මේ අපි දැන් කරන්නේ කියලා. සිල්ක් පේන්ටින් ක්‍රමයට තමයි මේකත් අපි කරලා තියෙන්නේ බලන්න ලස්සනයි. මේ විදිහට තමයි අපි අද කරන්නේ ලස්සන නිර්මාණي. දැන් මේවා අපිට මේ ඇත්තටම කුෂන් එකකට උනත් කරන්න පුළුවන් නේද? සිල්ක් මටීරියල් එකක් කරනවා නම් ওই ක්‍රමයට කරන්න පුළුවන්. නැත්තම් අපිට ඒ කියන්නේ දැන් ගොඩක් දෙන්න තියෙන ප්‍රශ්නම සාරි කරගන්න තියෙන ප්‍රශ්නේ.
කියන්නේ සිල්ක් පේන්ට් හොය හොය ඇවිදිනවා. නමුත් සිල්ක් පේන්ට් නැති නිසා ගොඩක් අය මේක අතහැරලා දාලා. ඉතින් නමුත් මෙන්න මේ ක්‍රමයට අපිට මේ සිල්ක් පේන්ටිං කරන්න පුළුවන්. ඔන්න ඔය දැකපු විදිහට තමයි අපි කරලා පෙන්නන්නේ. ඔන්න අද දවසේ කරන නිර්මාණය තමයි මේක අපි කොරමද කරන්න කියලා ඔන්න පෙන්නන්නේ. දැන් අපි කොළ පැහැති වර්ණයේ තෙක්ක තව මොනවද එකතු කරපු පාට? කොළ පාට, තද කොළ, ලා කොළ එකතු කරගන්න පුළුවන්. හා. ඒක තමයි දැන් පේ පාට කරද්දි තමුන්ට කැමති පාටවල් ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. දැන් ගොඩක් අය පටලව ගන්න තැනක් විදිහට මම හිතන්නේ මේ ෂේඩ් කරන විදිය නේද? ඔව් ෂේඩ් කරන විදිය මෙහෙම අර හැට ලස්සන නම් ඇත්තටම මේ වර්ණ ගන්න ඕනේ කියලා නියමයක් නැහැ. අපිට කැමති වර්ණයක් ගන්න පුළුවන්. අපිට එතකොට මේක සම්පූර්ණයෙන්ම මේ වගේ පාට කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම කරන්න අවශ්‍ය නැහැ නේද? දැන් මේක මේ විදිහටම තමයි මේක කරන්නේ. අපි මොකද මේකේ ඉදිරි පියවරවල් ටිකක් කියලා දෙමු. හරි. එහෙනම් ඒ ටික කියලා දෙමු නේද? මේක දැන් සම්පූර්ණයෙන්ම මේ වගේ වර්ණ කරගත්තට පස්සේ මේක වේලෙන්න තියන්න ඕනේ. වේලුණාට පස්සේ මේ වේලුණාට පස්සේ අපි කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද අපිට සමහරුන්ට මේ අවුට්ලයින් එක කැමති නැහැ. එහෙම හේකුත් තියෙනවා. දැන් මේ අවුට්ලයින් එක පොඩ්ඩක් හයිලයිට් වෙලා පේනවනේ. ඉතින් අපිට මේක වේලුණාට පස්සේ අපිට පුළුවන් වතුර භාජනයකට අපි කරපු සාරිය හරි අපි සිල්ක් මටීරියල් එක මොකක් හරි කරොත් අපි ඒක දානවා. දාලි වෙලා විනාඩි 20ක් විතර තියෙනවා. 20ක් විතර පෙඟෙන්න තිබ්බට පස්සේ, ඒ කියන්නේ දවස් ගාණක් ගියාට පස්සේ නෙවෙයි, 20ක් විතර පෙඟෙන්න තිබ්බට පස්සේ මේ ග්ලූ එක අපිට යවන්න පුළුවන්. එතකොට දැන් ඕකේ කරලා තියෙන හැම. එතකොට අපිට පේන්නේ යට රෙද්දේ පාට. ගොරොසුවට අහුවෙන්නේ නැහැ. සුදු පාටට පේනවා. ඒක තමයි නේද? මෙතන අවුට්ලයින් එකක් වගේ එතකොට තමයි පැහැදිලිව තියෙන්නේ. එතකොට අර උඩට හයිලයිට් වෙලා පේන්නේ නැහැ. නමුත් රෙද්දටම ඇලිලා වගේ. රෙද්දටම ඇලිලා වගේ තමයි. එතන පේන්ටින් එක කරාට ඒක පේන්නේ නැහැ මොකද්ද කියලා. එතන මේ ඒකේ අර යට පාට හයිලයිට් වෙලා පේන්නේ. සුදු පාට සාරියටන් කරලා තියෙන ඒ නිසා සුදු පාට විතරක් හයිලයිට් වෙලා පේනවා. අර සාරි ඒ කියන්නේ ඒක නිකම්ම ගලව ගන්න පුළුවන් ද පෙඟුණෙන් පස්සේ පුළුවන්. පෙඟුණෙන් පස්සේ අපි පොඩ්ඩක් අතින් තද කරලා හොදන්න ඕනේ. නමුත් ඒක තියන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතකොට පාට යනයි ගතියක් එන්නේ නෑ නේද? මොකෝ තේන්නේ නෑ. එහෙම ගොඩක් අය බය වෙන්නත් පුළුවන්. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. දැන් මම මෙතනදි මේ කරේ normal colors. අපිට සාමාන්‍යයෙන් සාරි කරද්දි දෙයක් තියෙනවා. අපි සාමාන්‍ය normal කලර්ස් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මෙටලික් කලර්ස් පාවිච්චි කරනවා. නැත්නම් අපි pearl colors පාවිච්චි කරනවා. ওই colors ටිකෙන් තමයි sarees කරන්නේ. මම පෙන්නන්නම්. ඒතර මේක කරලා තියෙන්නේ මෙටලික් කලර් එකක් පාවිච්චි කරලා. අපි සම්පූර්ණ සාරියක් ඉදිරි සතියකදී පෙන්නමු. එතකොට පැහැදිලි වෙනවානේ. මෙන්න මේක. මේ තියෙන්නේ මෙටලික් කලර්ස් පාවිච්චි කරලා. මට පුළුවන් නම් දෙන්න, මට පෙන්නන්න පුළුවන්. එතකොට පැහැදිලිද? ඔයා පෙන්වුවොත් ඒක පැහැදිලි. ඔව්. හරි මේ විදිහේ ලස්සන මේ වගේ මේ දැන් අපි ගොඩක් දකිනවා නේද වෙළඳපොලේ අපිට සාරි හැම ගන්න තියෙන හැබැයි හැරිම අධිකයි මිල නේද? ඔව් ඇත්තටම ගොඩාක් මිල අධිකයි. නමුත් වෙහෙසකුත් දරන්න ඕනේ. නමුත් අපිට දැන් ඉගෙන ගත්තට පස්සේ නිවැරදි ක්‍රමයේ අපිට ඇත්තටම ලොකු වියදමක්. මේක කොහොමද කරන්නේ කියලා චුට්ටක් අපි කියමුකෝ බලන්න. ඔව් අපි ඒකත් ඕනම් කරලා පෙන්නමු. මොකද අපි ඉදිරි සතියේක ඔබ සම්පූර්ණ සාරියක්ම පෙන්නමු. ඒතකොට ගොඩක් පැහැදිලි වෙයිනේ. පැහැදිලි වෙනවා. මේකේ මේ ගෝල් පැහැති වර්ණයකුත් එකතු කරලා තියෙන නිසා අපි ගොඩක් යමු. කළු පාටින් අවුට්ලයින් එක කරලා තියෙන්නේ. කළු පාටි. කොහොමද කළු පාට අවුට්ලයින් එකක් ගන්න තියෙනවා කියලා කිව්වා නේද? නෑ කළු පාට නෙමෙයි අවුට්ලයින් එක. සුදු පාටද? තියෙන ගම් එකම තමයි. ගම් එක ගලවලා නේද තියෙන්නේ මේක? නෑ ගම් එක ගලවලා නැහැ. මේ දැන් වාට ඇල්ලුවාම තේරෙනවා ඇති. මං ගම් එකෙන් අවුට්ලයින් කරාම සුදු පාටයිනේ. අර මුලින් දැන් පෙන්වන්නේ සුදු පාටට. නමුත් වේල් එනකොට මේක ට්‍රාන්ස්පරන්ට්. ඒ කියන්නේ රෙද්දේ පාට තමයි එන්නේ. එන්නේ. මේ එතකොට මේ හැම එකේම මේ තියෙන්නේ කළු පාටට තියෙන ගම් එක තමයි නේද? සුදු පාටට තියෙන ගම් එක දැන් රෙද්දේ පාට වෙලා. කළු පාට වෙලා තියෙන්නේ. හරි වේල් එනකොට තමයි මේ පාටට එන්නේ. මේ පාට වෙලා තියෙන. දැන් මේ තියෙන්නේ ඒ වගේ ගම් එක දාලා වේලගත්තු එකක්. හරි. අපිට මේ මට දැන් කරපු එක පොඩ්ඩක් අතට දෙන්න පුළුවන්ද? එතකොට පෙන්වන්න පුළුවන් අපි දැන් කරපු එකේ සුදු පාටට තමයි. මේ තියෙන්නේ දැන් කරපු එක. නෑ මේක වේලුණායින් පස්සේ. ඔව් වේලුණායින් පස්සේ. මේ වේලුණායින් පස්සේ මේක සුදු පාටට එන්නේ. අනිත් එක වේලුණාම එන්නේ කළු පැහැයට. හැබැයි දැන් මේ හැමදේම අපිට වේලුණායින් පස්සේ අපි ගම් එක විනාඩි 20ක් විතර වතුර තියලා හොදලා ඉවත් කරනවා. ඒ ඉවත් කරයින් පස්සේ තමයි මේ විදිහට අපිට ගම් එකක් නැතුව සුදු පාට අවුට්ලයින් එකක් කරා වගේ එන්නේ. හරි නේද මං කියපු විදිහ? හරි හරි. හරි. ඔන්න ඔය විදිහට දැන් ඔබට දකින්න තියෙන ඔන්න ඔය වගේ සුදු පාටට ඉරීරියෙත් එක්ක අවුට්ලයින් එක එන්නේ අන්න අර වගේ ගම් එක ගලවලා ඉවත් කරයින් පස්සේ. ගම් එක ගැලවීම අවශ්‍ය නැහැ. හා කැමති නම් ගලවන්න පුළුවන්. හරි. දැන් මේකෙත්
දැන් මෙහෙමනේ දැන් සාවාට ප්‍රශ්නයක් තමයි සුදු සාරිය විතරද ඔක කරන්න පුළුවන් කියලා. එහෙම කිසිම ගැටලුවක් නෑ අපිට ඕනම වර්ණයක කරගන්න පුළුවන්. අපිට තියෙන්නේ එකම දේ අපි කලර්ස් දානකොට ඒකට මැච් වෙන්න දාගන්න ඕනේ. හරි. දැන් මෙතනදී දැන් අපි ඔය කරන්නේ මෙට්ලික් කලර්ස් වලින් නේද? ඔව් මෙට්ලික් කලර්ස් වලින්. එතකොට ගොඩක් අය කැමති ඒ වගේ දිලිසෙන්න දැන් ඒක නයිට් ෆන්ක්ෂන් එකකට නම් ටිකක් දිලිසෙන එකක් නේ අඳින්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ වගේ දිලිසෙන්න මෙට්ලික් කලර්ස් පාවිච්චි කරන්න. මෙට්ලික් කලර්ස් වල එන්නේ gold, silver, copper, bronze. ওই কালারস ටික තමයි මෙට්ලික් කලර්ස් වල එන්නේ. ওই විදියට කරන්න පුළුවන්. දැන් සාරි එකක් එහෙම කරනවා නම් අපි කොහොමද මේ නිර්මාණයේ අර ඉටිකොල විදියටම ඉටිකොලේම යටට තියාගෙන අපිට කරන්න පුළුවන් පොඩ පොඩ ප්‍රමාණය අරගෙන නේද අපිට අවශ්‍ය ප්‍රමාණය. ඔව් දැන් මේ වගේ එකක් නම් අපිට ඇත්තටම හොඳට පින් කරගන්න ඕනේ. හැබැයි මුලින්ම කරන්න ඕනේ පරණ රෙද්දක් මේසෙට දාගන්න ඕනේ. දාගෙන ඊට පස්සේ අපේ ඩිසයින් එක යටින් දාගන්නවා නම් එහෙම දාගෙන ඊට පස්සේ ටිකක් ගොරෝසු පොලිතින් එකක් දාගන්න ඕනේ. ගොරෝසු පොලිතින් එකක් දාලා හොඳට පින් කරගන්න ඕනේ ආයි රෙද්ද හෙට මෙහෙට නොයන්. ඊට පස්සේ අපිට සාමාන්‍ය විදියට කරන්න පුළුවන්. හැබැයි කරාට පස්සේ ආයි හෙට මෙහෙට නොකර ඒ විදිහටම වේලෙන්න අරින්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි අපි ඒක ඔය ගෝල් පාට වර්ණයයි සහ අපි බ්‍රවුන්ස් කලර් වගේ එක තමයි අරගෙන තියෙන්නේ. ඒක තමයි පාවිච්චි කරන්නේ. හරි. දැන් අපි ඒ කරපු එක බලන්න පුළුවන් ඔබට මෙන්න මේ විදිහට තමයි මේ මං පෙන්වන විදිහින් තමයි අපි කරලා තියෙන්නේ. ඔය අපි කරන නිර්මාණයම මේ විදිහට තමයි අවසානයේ දකින්න ලැබෙන්නේ. ඔව්. දැන් ඊට පස්සේ මොකද්ද මේක අපි කරන්නේ? ඔව් මම ඒක කොටසක් කරලා පෙන්නන්නම්. කළු වර්ණය අරගෙන දැන් මේ විදිහටම කරන්න අවශ්‍ය නැහැ. කළු වර්ණය අරගෙන මම මේකේ පොඩි ලයින් එකක් ඒ කියන්නේ ඇතුලෙන් නේද? ඇතුලෙන් මෙන්න මේ වගේ. ඔය විදිහට දැන් ඔය වර්ණ දෙකම වෙන්න ඕනේ නැහැ. තව ලස්සන වර්ණයක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් එහෙම. අර කළු පාටට ඔය පාගේ වර්ණයක් එකතුනහම ගැළපීමකුත් තියෙනවා නේද? ඒකයි ගොඩක් අය දැන් බතික් එක්ක මේ අපි මේ වගේ පේන්ටින්ග්ස් යනවා. ඉතින් බතික් කරන අයටත් පුළුවන් මේ නිර්මාණ ඒවට එකතු කරගන්න. හරි. අපි ওই නිර්මාණය කරන අතරෙම මතක් කරමු ලබන මාසේ කියන්නේ මේ මාසේ 8 වෙනිදාට ඔබතුමියගේ වැඩමුළුවක් පැවැත්වෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. විශේෂයෙන්ම අපිත් එක්ක එකතු වෙන හැමදෙනාම කැමැත්තෙන් ඉන්නේ ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඒ නිසා අපි 8 වෙනිදා පැවැත්වෙන වැඩමුළුව ගැන මතක් කරමු. ඔව් ජනවාරි 8 උදේ 11 ඉඳලා 12 වෙනකම් පැයක වැඩමුළුව Zoom තාක්ෂණයේ ඔස්සේ. එතකොට ගොඩාක් අක්කයි දැන්ටමත් රෙජිස්ටර් වෙලා තියෙන නොමිලේ පැවැත්වෙන්නේ. ඉතින් මේ පේන්ටිං ක්‍රම ගැන කියන්නේ මුල්ලින් ඉඳන්ම ගොඩාක් අයට තියෙන ගැටලු තියෙනවා. ඒ කියන්නේ බ්‍රෂස් පාවිච්චි කරන විදිය, පාවිච්චි කරන පේන්ට් එක. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒතර වන් ස්ට්‍රෝක් පේන්ටිං ඒ වගේ පැයක වැඩමුළුවක් කරන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ගොඩාක් අය තිකන දුර ඉන්න අයට ඇත්තටම අපහසු වෙන්නේ සහභාගී, ඒ කියන්නේ එන්න අපහසු වෙන්නේ ඉතින් Zoom එකෙන් තමයි කරන්නේ. ඒගොල්ලන්ට තියෙන එකම දේ මගේ දුරකථන ඇමතුමට WhatsApp එකට මැසේජ් එකක් දාලා මේ වැඩමුළුවට සහභාගී වෙන්න ඕනේ කියලා නමයි ලිපිනය සඳහන් කරාම ඇති. එතකොට අපි ලින්ක් එකේ යවනවා. එතකොට මේ සෙනසුරාද තමයි පැවැත්වෙන්නේ. ඔව් මේ සෙනසුරාද ජනවාරි 8 උදේ 11 ඉඳලා 12 වෙනකම් පැවැත්වෙනවා. ඕන හැමෝටම අවස්ථාවක් තියෙනවා එකතු වෙන්න. විශේෂයෙන්ම දැන් වන් ස්ට්‍රෝක් පේන්ටින් ක්‍රමය කිව්වම අපි හැමදාම කියලා දෙනවා. හැබැයි අපිටත් තියෙන ප්‍රශ්න තමයි කොහොමද පින්සල හසුරවන්නේ කියන එක. ඉතින් මේ හැම දෙයක් ගැනම ඔබට දැනගන්න අවස්ථාවක් තියෙනවා. මේ කරපු නිර්මාණ ගැන, පේන්ටින් ක්‍රම ගැන සහ තවත් නිර්මාණ කරනකොට අතරමැද්දේදී ඔබට තියෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන සූදානම්. ඉතින් වැඩමුළුවට සම්බන්ධ වෙන්න ජනවාරි මාසයේ 8 වෙනිදා උදෑසන 11 ඉඳලා 12 වෙනකම් Zoom තාක්ෂණයේ ඔස්සේ පැවැත්වෙන්නේ. ඔබට පුළුවන් WhatsApp කරන්න මේ දුරකථන අංකයට ඔබේ විස්තර. එතකොට ඔබට අවස්ථාව ලැබෙනවා ඒ සඳහා සම්බන්ධ වෙන්න. 0171 960 81 45 0171 960 81 45 කියන දුරකථන අංකයට එමතුමක් ලබා දීලා ඔබට පුළුවන් ජනවාරි මාසයේ 8 වෙනිදා පැවැත්වෙන වැඩමුළුවට සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි අද දවසෙත් අපිත් එක්ක එකතුනාට. වැඩමුළුවේ සමග සම්බන්ධ වෙන ඔබටත් අවස්ථාවක් තියෙන. අද අපිත් එක්ක සම්බන්ධ වුණු ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී වරුණි උල්විස් සේවා මහත්මිය විසින් මෙහෙවන මේ වැඩමුළුව සමග ඔබට නොමිලේ තමයි සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා සම්බන්ධ වෙලා ඔබටත් පුළුවන් මේ නිර්මාණ කලාව ගැන තව තවත් ඉගෙන ගන්න සහ දැනුමක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. බොහොම ස්තුතිවන්ත වෙන අද සම්බන්ධ වුණාට ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී වරුණි උල්විස් සේවා මහත්මියට බොහොම ස්තුතියි. ආයුබෝවන් සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු අපි හෝමියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඔබව දැනුවත් කරන්න සූදානම්. විශේෂයෙන්ම පොතු කබර රෝග තත්ත්වයට තියෙන හෝමියෝපති වෛද්‍ය ප්‍රතික්‍රමයන් මොනවාද, කොහොමද සුවය ලබා ගන්නට අවස්ථාව ලැබෙන්නේ කියන කාරණේ මතු කරනවා. හෝමියෝපති වෛද්‍යතුමිය අනුෂා හේමකුමාර වෛද්‍යතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. විරාමයෙන් අනතුරු නැවත අපි ඔබව මුණ ගැහෙනවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.